මේ වන විට අපේ රටේ නියගයෙන් එම නියගෙන් අනාතු ජනතාවට වන්දිගෙවීමට හෝ සහන සැලසීමට රජය මේවන්තෙක් නිශ්චිත වැඩපිටිලක් ක්‍රියාත්මක කරලා නැහැයි කියන කාරණය පෙන්නා දිය යුතු වෙනවා. ලක්ෂ දහයකට ආසන්න ජනතාවක් පානීය ජලයේ හිඟකමෙන් මේ වන විට පෙළෙනවා. එය එම ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න රජයේ නිසි ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. විශේෂයෙන්ම පහුගේ මැයි මාසේ ගම් වතුරෙන් අනාත වෙච්ච ජනතාව, ඒ වගේම කොස්ගම යුද හමුදා කඳුරේ බෝම්බ පිපිරීමෙන් අනාත වෙච්ච කණ්ඩායම්, අරණායක නායම් නිසා අනාත වූ කණ්ඩායම්, මේ අයට සහන සලසන්ඩ නිශ්චිත වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක නොකළසේම මේ පානීය ජලය ඇතුළු එම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න මෙතෙක් රජය නිසි කටයුතු කරලා නැහැයි කියන එක ඉතා ඕනකමින් කියන්න වෙනවා. විශේෂයෙන්ම හානිවෙච්ච අපේ රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයපු මේ ගොවි ජනතාව අද විදින පීඩාවට නිසි ක්‍රමවේදයක් යටතේ ඔවුන්ගේ විනාශ වෙච්ච වගාවන් වලට නිසි ක්‍රමවේදයක් යටතේ වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් රජයට නැහැ. රජයේ බොරු පුරසාර මත් දොඩවනවා, අක්කරයට රුපියල් 10,000ක් දෙනවයි කියලා. නමුත් ඒ කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එයත් කොටස් වශයෙන් වෙන් කරලා පැල තත්ත්වයේදී අස්සන්න එන තත්ත්වයේ විවිධ අවස්ථාවන් සම්බන්ධයෙන් තමයි එම රුපියල් 10,000 දෙනවයි කියලා කියන්නේ. ඒ නිසා මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් පීඩාවට පත් වෙච්ච එම ජනතාව වෙනුවෙන් අපි ඉතා ඕනකමින් රජයට කියනවා, මේ පීඩාවට පත් වෙච්ච නියගේ නිසා පීඩාවට පත් වෙච්ච ජනතාවට නිසි ආකාරයෙන් සහන සලසන්න මැදිහත් වෙන්න කියලා.